අපි සමහර වෙලාවට කතා කරනකොට කියනවනේ සමහර දේවල් කළ යුතුයි කියලා. ඔබ මේ දේ කළ යුතුයි. ඔබ මේ දේ කළ යුතුයි. මෙයා මේක කළ යුතුයි. මම මේ දේ කළ යුතුයි. අන්න ඒ විදිහට. අතරම අපි සිංහලෙන් කතා කරනකොට ඔය යුතුයි කියන වචනේ නෙමෙයි කතා කරන්නේ. ඔය යුතුයි කියන වචනේ විදිහට අපි වෙන වචනයක් භාවිත කරන්නේ. මොකක්ද? ඕන කියන වචනේ. ඔබ ආද යන්න ඕන. එහෙම නැත්නම් ඔබ හෙටම එන්න ඕන. මම මේ දේ කරන්න ඕන. එහෙම නැත්නම් මම මේ දේ කරන්නම ඕන. අන්න ඒ වගේ අපි කතා කරන්නේ. දැන් ඔය කළ යුතුයි කියන අර්ථයේ තිබෙන අර්ථයෙන් අපි ඕන කියන වචනේ භාවිත කරනකොට අපි ඉංග්‍රීසියේදී යොදා ගන්න auxiliary verb එක තමයි should කියලා කියන්නේ. ඒ කියන්නේ කළ යුතුයි should. යමක් කළ යුතුයි කියන එක තමයි should කියන එකේ අර්ථය. යමක් කළ යුතුයි. කළ යුතුයි. එහෙනම් අපි කොහොමද කියන්නේ මම අදම යන්න ඕන. යා යුතුයි කියන අර්ථය තිබෙන්නේ. I should go today itself. මම අදම යන්න ඕන. I should go today itself. අපි ඒ වාක්‍ය ලියමු. I should go today itself. මම අදම යා යුතුයි. I should. අපි කතා කරනකොට should කියන එකේ තේරුම යුතුයි කියලා කියන්නේ නැති වුණාට අපි කියන්නේ ඕන කියලා. ඔයා හෙටම එන්න ඕන. You should come tomorrow itself. එහෙම නැත්නම් ඔබ හෙට එන්න ඕන. You should come tomorrow. ඔබේ වැඩේ කරන්න. ඔබේ වැඩේ කළ යුතුයි. You should do that work. දැන් කෙනෙක් වැඩක් කරන්නේ නැතුව අක්‍රීය වෙලා ඉන්නකොට අපිට ධෛර්යමත් කරන්න පුළුවන්. ඔබේ විදිහේ කළ යුතුයි. විභාගේ කරන්නේ නැතුව කෙනෙක් විභාගේ අතහැරලා දාලා ඉන්නවා නම් නෝ. You should take the exam. එහෙම නැත්නම් you should sit for the exam. ලියලා බලන්න. ඔබ ඒක කළ යුතුයි. අන්න ඒ විදිහට අපි උපදෙස් දෙනකොට එහෙම මේ should කියන වචනේ ගොඩක් වෙලාවට වැදගත් වෙනවා. දැන් should කියන්නේ එහෙමනම් යමක් කළ යුතුයි. We should work hard. අපි මහන්සි වෙලා වැඩ කළ යුතුයි. You should work hard. You should read a lot. You should practice a lot to speak English. ඔබ මේ දේවල් කළ යුතුයි. ඔබට ඉංග්‍රීසි කතා කරන්න නම්. එහෙමනම් දැන් should කියන්නේ යමක් කළ යුතුයිනේ. එහෙනම් අනිවාර්යයෙන්ම යමක් කළ යුතුයි කියලා අපි කොහොමද කියන්නේ? එතකොට තමයි අර must කියන වචනේ භාවිතා වෙන්නේ. ඔබ සමහර වෙලාවට මේවා ඉගෙනගෙනත් ඇති. must කියන්නේ අනිවාර්යයෙන්ම කළ යුතුයි. අනිවාර්යයෙන්ම කළ යුතුයි කියන අර්ථය තමයි must වලින් තිබෙන්නේ. දැන් ඔබ හිතන්න ඔබ බස් එකේ ගමන් කරනකොට ටිකට් එකක් ගත යුතුයිද ටිකට් එකක් අනිවාර්යයෙන්ම මිලදී ගත යුතුයි. එහෙනම් අපිට කියන්න වෙන්නේ You should buy a ticket the you must buy a ticket හිතලා බලන්න එකට මොන වගේ උත්තරයක්ද ඔබ දෙන්නේ you should buy a ticket the you must buy a ticket දැන් must කියන වචනේ අපි යොදා ගන්නකොට බොහෝ වෙලාවට ඒක කරන එක අනිවාර්යයි සමහර වෙලාවට ඒ දේ කලේ නැත්නම් දඬුවමක් පවා තියෙන්න පුළුවන් එහෙමනම් අපිට ටිකට් එකක් ගන්න එක අනිවාර්යයිනේ නැත්නම් දඬුවම් විඳින්න සිද්ධ වෙනවනේ එහෙනම් අපි කියන්න ඕන you must buy a ticket You must buy a ticket. You must buy a ticket when you travel by bus. ඔබ බස් එකේ ගමන් කරනකොට ටිකට් එකක් මිලදී ගත යුතුයි. අනිවාර්යයෙන්ම කළ යුතුයි. අපි කොහොමද එහෙනම් කියන්නේ? ඔයා විභාගේ පාස් වෙන්න ඕන. දැන් සමහර දෙමව්පියෝ ළමයින්ට බල කරනවනේ. ඔයා විභාගේ පාස් වෙන්න ඕන. You must pass the exam. ඔයා මේ දේ කරන්න ඕන කියලා දැඩි ලෙස කියනකොට must should කියන්නේ කළ යුතුයි. දැන් ඔය should must වගේම තවත් භාවිතා වෙන වචනයක් තමයි මේ ought to කියලා කියන්නේ. should must වගේම භාවිතා වෙන තව වචනයක් තමයි ought to. ඒ කියන්නේ කළ යුතුයි කියන එක ගොඩක් කලාවට නීති රීති වලින් වගේ බැඳිලා ඉන්නකොට අපි ought to කියන වචනේ භාවිතා කරනවා. මේ must කියන අර්ථයට ගොඩක් කලාවට සමාන අර්ථයක් ought to වල තිබෙන්නේ. කරේ නැත්නම් දඬුවමක් තියෙනවා වගේ කියන අර්ථය තමයි ඒකේ තේරුම. ought අපි භාවිත කරනවා ටිකක් අඩුයි කතා කරනකොට වැඩිපුර භාවිත කරන should සහ must. දැන් මේ කළ යුතුයි must කියන්නේ අනිවාර්යයෙන්ම කළ යුතුයි. එහෙනම් කොහොමද අපි කියන්නේ නොකළ යුතුයි කියලා? නොකළ යුතුයි කියනවා නම් should not කෙටි කරොත් shouldn't must not කෙටි කරොත් mustn't. අන්න ඒ විදිහට you must not do it. ඔබ ඒ නොකළ යුතුයි. එහෙනම් නැත්නම් you should not do it. එවිදිට
you should not do it ඔබ ඒක නොකළ යුතුයි එහෙම නැත්නම් you must not do it ඔබ ඒක නොකළ යුතුයි අනිවාර්යයෙන්ම අනේ විදිහට නොකළ යුතුයි කියලා අපි උපදේශයක් දෙනකොට should not must not වැදගත් වෙනවා දැන් අපිට පුළුවන් මෙන්න මේ විදිහට buy a ticket go abroad එහෙම නැත්නම් go කියන වචනේ විවිධ භාවිතයන් ඒවා තිබෙනවා study note 10 වල ඔබට ඒවා යොදාගෙන should කියන වචනේ සහ must කියන වචනේ practice කරගන්න පුළුවන් භාවිත කරන විදිය අවශ්‍ය නම් should ඉදිරියට යොදාගෙන ප්‍රශ්න අහන්න පුළුවන් should I do it මම ඒක කළ යුතුද should I come මම එන්නම ඕනද මම එන්නම ඕනද අනේ විදිහට දැන් එහෙමනම් ඔබට study notes 10 එක භාවිත කරමින් මේවා වැඩිදුරටත් practice කරගන්න පුළුවන් ඒ නිසා ඔබ මේවා දිගින් දිගටම පුරුදු වෙන්න අවශ්‍යයි